ඒකනේ මේ හිතවත් අන්න හරි අන්න හරි දර්ශනය අවබෝධ කරගන්න පංචශීල හොඳයි ඒක ලයිෆ් ජැකට් එක වගේ මාත්මනේ තේනවනේ ලයිෆ් ජැකට් එක තමයි පංචශීලය ලයිෆ් ජැකට් එකෙත් කරන්නේ මොකද්ද දැන් අපි බෝට්ටුවක් ගාවට ගියාම මොකද්ද කරන්නේ පළවෙනිටම දෙන්නේ ලයිෆ් ජැකට් එක ආව බේරගන්න අපායට යන්න නැති වෙන්න ඒකට පංචශීල මේ මේවා කරන ඊට පස්සේ මේගොල්ලම හරියට රෙස්කියු කරනවා කියන්නේ ඔව් ඉන්දිය සංවර සීලෙන් ඔක්කොම සීල් රැකෙනවා දැන් ඒකෙන් අර මොකද වැඩේ තියෙන්නේ කාමයේ විඳිනකොට අර දැන් බලන්න විද්‍යාවෙන් උත් හොඳට ඒක පැහැදිලිනේ ඒක අර සත්වමලේ වැඩ කරනකොට අර හිතන්න පුළුවන් ඒ ජජ් කරන්න පුළුවන් අර විශේෂ අපිට තියෙන මිනිස්සුන්ට තියෙන විශේෂ මොලේ මිහිර වෙනවා කියලා ඩැමේජ් වෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් කියන්නේ ඇත්තටම කෑම ගැන හිතනකොට පේනකොට දැන් බලන්නකෝ ඉතින් ඒ කියන්නේ දැන් කෑමුණා දැන් ඔක්කොම ඒක සුවඳනේ සුවඳයි පෙනුමයි ඒ කියන්නේ. මම එදා කිව්වනේ දැන් මම අද මෙහෙදි කියුණා ඒක බැලේ මම හිතන YouTube එකේ දැන් ඒකයි බලන්න පුළුවන් මම හිතන්නේ මොකක් හරිනේ. මොකද අද මට මතක් වුණා ඒගොල්ලන් සාමාන්‍ය ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල ටොයිලට් එක එකක් දාන්නේ නැහනේ. එහෙම දානවාද? ඒ කියන්නේ මේක මොන හරි මෙයා කරලානේ දාන්නේ. ඒ වගේම අර රෙස්ටෝරන්ට් වල දානවාද අර ඒ ගෙස්ට්ලා පාවිච්චි කරන ටොයිලට් එකේ මේ සුවඳ? නෑනේ කියන්නේ කියන්නේ ඒක සුවඳයි පෙනුමයි. ඕකෙන් තමයි කෑම ඔය තියෙන මුලාව මේ මොන ෆැන්ටසි එක ඔය මායාව හැදිලා තියෙන එතන. එතකොට මේ මං හිතන්නේ නෑ පිරිමි පක්ෂ කියමුකෝ පිරිමි පක්ෂිකෙත් එහෙමයි. මොකද ඒ කියන්නේ සෙන්ට් එකයි මම ගෑනු වුණා දැන්. ඒ කියන්නේ නේ හොඳ නෑනේ කවුරුත් ඩිස්ක්‍රිමිනේට් කරන්න. කොහොම හරි ඉතින් අර ඉන්ද්‍රිය සංවර සීලය මේ මොකද දැන් බලන්න ඒ කියන්නේ එතකොට මොකද අර මේ ඩැමේජ් වෙනවනේ දැන් හරි ඉන්ට්‍රෙස්ටිං කියන්නේ බුදුහාඳුර දැන් ඔය වගේ හරියට දැක්ක කියලා ලොකු සීලයක් කැඩුවා කියලා කියන්නේ. ඒක කියන්නේ ඇත්තටම අපිට දුක්ඛතා කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙත් කොටස් තියෙනවා. දැන් මලක් බැලුවා කියලා ලොකු මේකක් වෙන්නේ නැහැ. හැබැයි සමාක දේවල් තියෙනවා කිව්වම ඒක බැලුවම දුක්ඛතා. ඒක දුක්ඛතා කියන්නේ අපේ විනය ශික්ෂා පදානුව මේ ඒක රොන්ග් ඩුයින් ඒක නොකළ යුතු දෙයක්. එතකොට ඒ බලන එකේදී ඒ මට්ටමින් වෙන්නේ ඒක ලොකු කැඩෙන එකක් නෙමෙයි. කැඩෙන්නේ නැති වුණාට අපිට හිත දියුණු කරන්න ඒක බාධාවක්. ධානය වඩන්න, සමාධිය වඩන්න, ප්‍රඥාව වඩන්න. එතකොට මේ බුදුහාඳුන දාන හරි ඉන්ට්‍රෙස්ටිං ග්‍රේව් ඔෆෙන්ස් කියලා. ගරුකාපත්ති. ওই ගරුපා ආපත්ති කොටසේදී කරන දේවල් සාමාන්‍ය ගිහි ජීවිතේ දැන් ගොඩාක් අයට දැන් ඒ කියන්නේ ඒක දැන් ඒ කාලේ දෙන්නට තුන්දෙන ඒ කාලේ හොඳට තිබ්බ සමාජයේ. අද මේක අමනුෂ්‍ය ලං වෙලා අමනුෂ්‍යයන් ලං කළා අපි රං කරගෙන අපේ ඒ අමනුෂ්‍ය වැඩවලින් අර මේ මොනවාද ඒ தත්ත්වෙට රාගයෙන් අපි අසංවර වෙච්ච ඒවා තැන් තියෙනවා. කෑමෙන් උත් ඔය දෙක දැන් කෑම රාගය ඔය අනවශ්‍ය ඌමනා දැන් අපි කියමුකෝ ඕන දෙයක් අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා කෑවතින් බඩගින්න අවශ්‍ය හරි යන්නේ දුර්වලකම නැති කරන්න කරනවා. ඊට වඩා කරා මොකද වෙන්නේ? ඔළුවේ එක එක අර භූතයන් යක්කුන් වැජබෙන්න මේකක් හැදෙනවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලන් තමයි ලං වෙන්නේ. ඒගොල්ලන් තමයි කන්නේ අපේ ඇඟ පාවිච්චි කරලා. ඉතින් දැන් අද කාලේ ගොඩක් අපේ ඇඟ පාවිච්චි කරන්නේ වෙන කට්ටිය. මොකද ඒ විදිහට ඇඩික්ට් වෙන දේවල් එහෙමම හැදිලා. දැන් අපි මේක දැනගන්න එක වටිනවා. එතකොට අපි ඊළඟට ටෙම්ටේෂන් එකක් ආම එතකොට අපි දැන් සපෝට් එකක් ගන්නවා. මොනවද කරන්නේ? අපේ ඇඟේ පිරිත් වතුර ගන්නවා, එක්කෝ ඉහිනවා, එක්කෝ මොන හරි. දැන් ඒක හර දැන් අතනදී මම දැකලා ඒක උදව් වෙනවා. ඊට පස්සේ සීලයකුත් සමාදන් වෙනවා පොඩ්ඩක් පුළුවන් නම්. එතන සීලය ගැන එතන එහෙම එන්නේ කොහොමදත් එන්නේ? මොකද බුදුන්ගේ ගුණ, ඒ කියන්නේ බුදුන්ගේ නම ඇහෙනකොට, එයාගේ නම ඇහෙනකොට අපිට පිච්චෙනවා කියලා කිව්වා. ඉතින් ඒ මොනවාද ඒව චාන්ට් කරන එක, ගාථා කියන එක එකත් අනිවාර්යයෙන්ම උදව් වෙනවා. මම ඔය පිරිත් වතුර ගහන එක නම් කවදවත් කාටවත් කිව්වේ නැහැ. ඕකෙන් පස්සේ තමයි මම තාමත් කියන්නේ ඕක අමතකුණා මගේ ඔළුවෙන්. දැන් තමයි මම නිකන් හිතන්නේ ඒකේ අර තියෙන එෆෙක්ට් එකක්. ඊට පස්සේ බුද්ධ වචනේ මේ දේශනාවල් කියවනකොට අනිවාර්යයෙන්ම හොඳට ඉතින් අපි දන්නවා බොජ්ජංග වැඩුණම අර මේ කෙලස් කුටි කුටි අයින් වෙනවා කියලා අපි සූත්‍රවල බුදුහාඳුනම කියලා තියෙනවා. මායාව කැපිලනවා කියලා. ඉතින් හැබැයි දැන් මායාවේ ලෙවල් මායාව හොඳට වර්ධනය වෙලා තියෙනවා. එයා දැන් කෙලින්ම එන්නේ එයා යවලා දූතයෝ දැන් අපිට. භූත යක්කුව හරහා දූතයෝ ඒගොල්ලන් තමයි. ඉතින් අර මායාව ඩිරෙක්ට්ලි එනවා පින්වතුනි මේ හොඳට වඩාන යන කියන අවස්ථාවවලදී. දැන් ওই 2005 දී මට ඒක සිද්ධ වුණා. මට ඒක දැනගන්න ලැබුණා මායාව ඩිරෙක්ට්ලි ආපු එක. ඒක හිතාගන්න අමාරුයි. ඕක මට අපවත් වෙන්න ගිය එක ස්ටේජ් එක තව එකක් වුණා. මට ඒක කියන්න බෑ මේ පින්වතුන්ලට. ඒක කියන්න ටිකක් සුදුසු නෑ. ඒ පිට වුණේ. හැබැයි ඒක මන්ද ඒ කාල සීමාවෙදිම ඒ වෙලාවෙදිම මේක ඇඟටම යවුණා. ඊට පස්සේ හැබැයි ඒක මන් දැනගත්තේ
ඉතින් අර එතනදී මම පාඩමක් කියන ගත්ත මේ වැඩිය මමත්වෙන් ගන්න අරකයි දැන් ඒ එහෙම වුණාම අපි අල්ලලා ඉන්න තැනට ගහන්නේ ගැහුවම අපි හිතෙන් වැටුණා නම් අද මම මෙහෙම නෑ සිවුරු ගලවන්න බලන්නේ ඉතින් මෙලාට එන්න හම්බ වෙන්න ඉතින් ඒක පව් කරන් ඉන්න ඕනේ ගණන් ගන්න අරක එක සිදුවීමක් කියලා ඔහේ යන්න ඕනේ ඉදිරියට එහෙම යනකොට තමන්ට ලොකු මැණිකක් ලං වෙනකොටයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ පින්වතුනේ ඊට පස්සේ වටිනා වස්තු තමන්ට ලැබෙනවා ඉතින් 2016 දී මට හරියම හොඳ අවස්ථාවක් වුණා දැනටත් හොඳයි ඉතින් තාම ටිකක් හොල්මන් කරන අය තාම නැතිලා වගේ නේ මම ඉන්දිසලත් පොඩි පොඩ්ඩක් ගණන් ඔහොම ගණන් ගන්න අරකයි එහෙම මේක මග අර ඔහොම මේවා කරන් යන්න ඕනේ ඉතින් ඒක තමයි රහස මොකද බෝධිසත්වයන් වහන්සේට පවා මේ එක පස්සෙන් එනවා හැබැයි රහස බුද්ධත්වයට ගියේ ඒවා මේවා කරන්නේ නැතුව ඉදිරියට ගියා කරගෙන ගියා වැටිලා එහෙම නැති වුණේ නැහැ